Hadi api balamu. Dedas daha namaya gana. හරි සීමිත කැලුම් පොදු සමාගම පැරණි යන්ත්‍රයක් කරන නව යන්ත්‍රයක් අත්පත් කරගෙන සලකා බැලින් සමාගමේ ගණකාධිකාරිය විසින් පහත ඇස්තමේන්තු තොරතුරු සපයා ඇත. හරි. වර්ෂ 5යි. එහෙනම් 0 1 2 3 4 5. ගලා ඒම් ගලා යාම් හරි බලමු පළවෙනි එක ගැනුම් මිල 1200යි සල්ලි ගලා යෑමක් බිංදුවේදී 1200යි ගැනුම් මිල හරි ඊට පස්සේ පළදායි ජීව කාලයේ වසර 5යි සුන්බුන් නගය 200යි ආදාන සුන්බුන් නගය 5 වෙනි අවුරුද්දේදී නැවත ඔයාට අය කරගන්න පුළුවන් එහෙනම් ගලා ඒමක් ඒකත් හරි ඊට පස්සේ ස්ථාපනය කිරීමේ ගාස්තු 75යි පළවෙනි අවුරුද්දේ සල්ලි යෑමක් 75යි ස්ථාපන ඊට පස්සේ වැඩබිම් සකස් කිරීමත් පළවෙනි අවුරුද්දේ යනවා 125යි වැඩබිම් ඊට පස්සේ වාර්ෂික නඩත්තු පිරිවැය 100යි හැම අවුරුද්දෙම 100 ගානේ සල්ලි යනවලු එහෙනම් ගලා යාම් 100යි 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 ඔන්න හැම අවුරුද්දෙම 100 100 යනවා ඊට පස්සේ නව යන්ත්‍රයේ අතිරේකකාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය 300ක් වන අතරේ නැවත අය කරගන්න පුළුවන්. හරි. 300ක් යනෝ කාරක ප්‍රාග්ධනය. හැබැයි ඒක නැවත අවසාන අවුරුද්දේදී එනෝ. පළවෙනි අවුරුද්දේදී යනෝ කාරක ප්‍රාග්ධන. අනිත් එක නඩත්තුනේ. හරි. ඒක හැබැයි අන්තිම අවුරුද්දේ එනවා කියලා ඔයා අනිවාර්යෙන්ම දන්නවා. පළවෙනි අවුරුද්දේ යනෝ අන්තිම අවුරුද්දේ නැවත අය කරගන්න පුළුවන්. ඊට පස්සේ නව යන්ත්‍ර නිසා මෙහෙයුම් පිරිය අපේක්ෂිත වාර්ෂික ඉතිරිය 500 යන්න මෙහෙයුම් වියදම් 500 ගානේ හැම අවුරුද්දෙම ඉතිරි වෙනවා. ඒක අපි සලකන්න කිව්වා මොකද්ද? මුදල් ගලා ඒමක් විදියට. එහෙනම් ඔයා එක මුදල් ගලා ඒමක් විදියට දා ගන්න ඕනේ. හරි. 500 ගානේනේ. ෂේ කතාවක් කිව්වේ නෑ. ලාභේ නෙවෙයිනේ. ලාභේ නෙවෙයි මේ කෙලින්ම වාර්ෂික මෙහෙයුම් වියදම් ලාභේ මේක ඇතුළත් කියලා කිව්වේ නෑ. ලාභ කිව්වොත් විතරයි ෂේ අයින් කරන එක කරන්න. ෂේ එකතු කරන එක කරන්න. නව යන්ත්‍ර මිලදී ගතොත් පැරණි යන්ත්‍රයේ ව්‍යාපෘති ආරම්භයේදී 400කට විකිණිය හැකි ඇස්තමේන්තු කර ඇත. 400ක් සල්ලි එනවා. පැරණි යන්ත්‍රය විකුණලා. ඔන්න මේකට කියන්නේ අර මෙහෙයුම් ඉතිරිය. මෙතන කියන්නේ මෙහෙයුම් වල ඉතිරිය. ඒකත් අපේ මුදල් ගලා ඒවා. මේක ගත්ත නිසයි මේ ඉතිරිය අපිට වෙන්නේ. ඒ නිසා. හරි. ඊට පස්සේ මෙම අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය දෙනවා 112 වට්ටම් සාධකයේ ඔච්චරයි. ඒක එකතු කරන්න තියෙන්නේ 400යි 500යි 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 මෙතන 1000යි. මේවත් යට එකතු කරන්න. 100යි 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 පළවෙනි එකේ විතරක් කීයද? 1200යි 75යි 125යි 300යි 1700ක් ගලා යනවා වරහන්. ඊට පස්සේ ඔන්න මේ ටික බලන්න. 1700න් 400ක් යනවා. වින එක වැඩිනේ 1700න්. අඩු වෙනවා 400ක් 1300යි. 500න් 100ක් 400යි 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 1000න් 100ක් 900යි. වට්ටම් සාධකේ ළමයි මෙතනම වැඩි කරා. මේ DF වට්ටම් සාධකේ 112 කියලා පළවෙනි එකේදී 1යි ඊට පස්සේ
දීපු වගේ ගැන් තියෙනවනේ. එහෙම වැඩි කරා. බිංදුවේ දශම 8.9, බිංදුවේ දශම 8.9 ඊට පස්සේ 8.71, බිංදුවේ දශම 7.1, බිංදුවේ දශම 6.4, 5.4, බිංදුවේ දශම 6.4, බිංදුවේ දශම 5.4. ඔන්න වැඩි කරන්න මේකේ වැඩි කරන්න. මෙහෙම මේ අතර දැන් ලේසි වැඩි කරලා මෙතන ලිය 1300 පොඩ්ඩක් යටින් ලියන්නේ වරහන්. අනිත් ඒවා ධන උත්තරනේ, වැඩි කළ උත්තර ටික ගන්න බලන්න. තුන්සිය 56යිනේ, 356යි, 320යි, 284යි, 320යි, 284යි, ඊට පස්සේ 256යි, 513, 256යි, 513යි. මේ ටිකේම එකතු, මේ ධන උත්තර ටිකේ නැත වට්ටම් කළ ශුද්ධ මුදල් ප්‍රවාහල එකතුව ගන්න යටට කීයද? 356යි, 320යි, 284යි, 256යි, 513යි, 1729යි, 1729. එතකොට බලමු ධනාගයක් එන්නේ නේ. NPV බලන්න කීයද කියලා. 1729 අඩු කරන්න 1300යි, 429යි. NPV 429ක් ධන. දැන් NPV ධන අගයක් බැවින් තෝරා ගත යුතුයි නිර්දේශය. NPV ධනාගයක් බැවින් තෝරා ගත යුතුයි කියලා නිර්දේශය ලියලා තියෙන්න ඕන. කොහොම බලන්න මේක හරි නැතු උස්සත්. හරි. කොහොනිට වැරදිද? හරි. එහෙනම් නියමයි. දැන් තේරෙනවා ඇති කොහොමද මේක ගේමක් නෑ කියලා, මේ පාස් පේපර්නේ. හරි. අපි දවස් දෙකෙන් මේ ඔක්කොම කරේ. හරි. ඊට පස්සේ 2018ට එන්න තමයි මේ අලුත් සිලබස් එක අපි දැන් කරේ. 19, 20, 21 කියන තුනම 18 ඉඳන් පරණ සිලබස් ගණන් තියෙන්නේ. නමුත් ඒවත් වැදගත්, ඒ වගේම තමයි. මෙන්න මේක ටිකක් වැදගත් ගානක්, ටිකක් වෙනස් ගානක්. හරිද? වටයි ඉගෙන ගන්න අලුතෙන් හම්බෙන කොටසක් තියෙනවා. හරි. බලන්න. සමාගමක් පිරිවැය 4000ක් වූ නව යන්ත්‍රයක් මිලදී ගන්න තීරණය කර ඇති අතරෙහි ඵලදායී ජීව කාලය 4යි, වට්ටම් සාධක යටතේ ශුද්ධ වර්තමාන අගය 600ක් ලක්ෂ 6ක් ධන ලෙස සකස් කර ඇත ගණනෙ. මෙයාලා කලින් NPV හොයලා ළමයි. ඔන්න බලන්න. කලින් NPV හොයලා තියෙනවා. NPV හොයලා මෙයාලට ආපු උත්තරේ කීයද? මේ තියෙන්නේ. මෙයාලා කලින් NPV හොයලා මෙයාලට ඇවිල්ලා තියෙනවා මේ ලක්ෂ 6ක් ධන. ඔන්න බලන්න. ලෙස ගණනය කර ඇත. කෙසේ මෙම ගණනය කිරීමේ පහත අයිතම සැලකිල්ලට ගෙන නොමැති බව ගණකාධිකාරීවරයා පසුව හොයාගෙන. අංක 1 සිට 5 දක්වා ඇති අයිතම වලට ගලා එම් ගලා යාම් පහත ආකෘතියට දක්වන්න. කලින් වගේම මේකේ පෙන්වන්න තියෙන මෙන්න මේ දීපු ආකෘතියට අර ගලා එම් ගලා යාම් කියලා ලියන්න නෙවෙයි, 1 2 3 4 5 කියලා ලියන්න. ගලා එමක් නම් ධන, නැත්නම් වරහන්. කොහොමද තියෙන්නේ? වාර්ෂෙත් එක්ක ලියන්න තියෙන්නේ. ඊට පස්සේ වට්ටම් සාධකයේ දෙනෝ මේකේ ළමයි ඔයා මේකට අනුව දැන් මේ ටික නොසලකානේ මේක හදලා තියෙන්නේ. මේ ටිකේ ශුද්ධ වර්තමානගේ හොයන්න. හරිද? ඊට පස්සේ අපිට කලින් තිබුණු එක තිබුණෝනේ 600නේ. ඒකෙන් ඒකට මේක ගලපන. ඒ කියන්නේ මේකේ 600ක් ධන, අපි හිතුව මේකේ 200ක් රින්න කියලා. එතකොට 600න් 200ක් අඩු වෙනවා. අන්න එතකොට එනෝ අලුත් ශුද්ධ වර්තමානගේ. එහෙමයි කරන්නේ. කලින් නගයක් දීලා ඒක වැරදි නම් අපි කරන්නේ ඒක නිවැරදි කරනවා. ඊට කලින් අපි දැන් මේ ටිකේ ශුද්ධ වර්තමානගේ බලනවා. ඒ කියන්නේ මේ ටික දාලා බලලා මේ ටිකේ ශුද්ධ වර්තමානගේ ඔයා බලන්න. කරන්න බලන්න. මේ ටික ලියලා 1 2 3 4 කියලා ලියලා ධන රින දාලා ඔයා ආකෘතියට කලින් විදියටම වැඩි කරලා මේ ටික NPV හොයන්න ඉස්සෙල්ලා. මේකත් ඉවරය. අගේ දාන උත්තරේ දාන්න. හදන විදිය මම මේ කිව්වේ පොඩි ගයිඩ් එකක්.
හරි අපි බලමුද කොබලන් ඉවරනම් අත උස්සන්න බල මේ විදිහටම ওই දීපුත්‍ර ටික දාලා NPV හොයන්න ඊට පස්සේ එයාලගේ වැරදි NPV එකෙන් NPV වලින් අපේ NPV අඩු කරා නම් අතර වෙනස බැලුවා නම් හරි හරි NPV හොයාගන්න පුළුවන් හරි වර්ෂ බිින්දුව එක දෙක තුන හතර බිින්දුව එක දෙක තුන හතර යාල දීපු ආකෘතියට දාන්න කියන්නේ නේ මෙහෙම එක දෙක තුන හතර පහක් තියෙනවනේ යාලට මිස් වෙච්ච පහ ඔන්න දාගත්තා හරි අපි බලමු සමාගමක් 4000ක නවයන්ත්‍රයක් මිලදී ගැනීම තීරණය කර ඇති අතරෙහි අපේක්ෂිත ඵලදායී ජීව කාලය වසර 4ක් වේ. වට්ටම් සාධකය 10% යටතේ මෙම ව්‍යාපාර ශුද්ධ වර්තමානගේ 600ක් ධන ලෙස ගණනය කර ඇත. කෙසේවද මෙම ගණනය කිරීමේදී පහත මුදල් ප්‍රවාහයතම සැලකිල්ලට ගෙන නොමැති බව ගණකාධිකාරීවරයා හොයාගෙන කියලා කියන. හරි. අපි බලමු. එතකොට ඔය 4000 කියන එක ළමයි අපි බලන්න ඕනද? නෑ. ඒ 4000ට අනුව බලලා NPV යාලා තියෙනවා. අපි බලන්න ඕන මෙතන මේ වෙනස් වෙන්න ඕන කීයද කියන විතරයි. හරිද? දැන් මේ සංශෝධිත NPV නැත්තම් මේකේ වෙනස් වෙන්න ඕනගේ කොච්චරද කියලා විතරයි අපි බලන්න ඕනේ. හරිද? ඒක බලද්දි අපි මේක කියනවා වාර්ෂික මෙහෙයුම් ඉතිරිය. හැම අවුරුද්දෙම 300 ගාන ඉතිරි වෙලා. අපි දන්නෝ ඉතිරිය කියලා කියන්නේ අපේ මුදල් ගලා ඒමක්. එහෙනම් ඔයා හැම අවුරුද්දෙම 300 300 300 දාන. හැබැයි බින්දුවේ දියෙන්නේ නැහැ. පළවෙනි අවුරුද්දෙන් පස්සේ තමයි එන්නේ. ගත්ත දවසේ නැහැනේ. ඉතිරි වෙන්නේ නැහැනේ. ඊට පස්සේ දෙන පැරණි යන්ත්‍රයේ විකුණුම් මිල 200. ඒකත් අරන් නැහැ. අන්න ඒකත් ගන්න දෙවෙනි එක. ඒක බින්දුවේදී මුදල් ගලා ඒමක්. 200. ව්‍යාපෘති කාලය අවසානයේ නව යන්ත්‍රයේ විකුණුම් මිල. අලුත් එක විකුණන්න පුළුවන්. ඒ කියන්නේ සුන්බුන්නා ගේන ළමයි නේද? අන්තිමට විකුණන්න පුළුවන්ලු 500. ඒ කියන්නේ තුන්වෙනි අවුරුද්ද අවසානයේ 500ක් සල්ලි එනවා. නව යන්ත්‍රයේ සවිකිරීමේ ගාස්තුව 1200. ආරම්භයේ මුදල් ගලා යාමක් 1200. හරි. ඔය මගහැරිච්ච ටික විතරමයි ගන්න. හරිද? 1 2 3 4 5. ඊට පස්සේ මධ්‍යම පරිසර අධිකාරියට ගෙවෙන වාර්ෂික දායක මුදල 200යි. හැම අවුරුද්දෙම ගෙවන්න ඕන වියදමක් නේ. තම ගෙවලා නැහැ. ගෙවන්න තියෙන එක 200 ගන්න. 200යි වරහන් 200යි 200යි 200යි. හරි. මේ ටික කලින් වගේම එකතු කරන්න. එකතු කරලා NPV හොයන්න. මේක වෙනම තියෙනවනේ. යටින් උත්තර ටික ගන්න. 1200න් 200ක් 1000යි වරහන්. අන්න මූලික ආයෝජනය කියන්නේ ඕක. 1000. මේ ටිකේ කලින් වගේම බලන්න NPV.
වට්ටම් සාධක දීලනේ තුන් සියෙන් දෙසීයක් සීයයි 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 මෙතන අටසයෙන් දෙසීයක් හයසීයයි අවුරුදු බිින්දුවේ දී එක්කයි බිින්දුවේ දශම නමයයි එක වැඩි කරා බිින්දුවේ දශම අටයි තුන එය කටපාඩම් කරන්න ඕනෑ දෙනවා බිින්දුවේ දශම හතයි පහ අන්තිමට බිින්දුවේ දශම හයයි අට බිින්දුවේ දශම හයයි අට ඔන්න වැඩි කරලා එන උත්තර යටින් ලියන්න 10කින් වැඩි කරාම 10යි වරහන් මේව වැඩි කරලා මෙතනින් ලියන්න පොඩ්ඩක් යටින් තමයි මේක ලියන්නේ දාහ අනු එක අසූතුන හැත්ත පහ හාරසි අට හරි දැම් බලන්න ඒටිකෙන් එකතුව මේටික ළමයි පොඩක් මේ උඩින් ලියන්න හරි ම මේක යටින් ලියන්නකු දාහ මේටික එකතුව මෙතනින් ලිය හාරසිය අටයි හැත්ත පහයි අසූතුනයි අනු එක හයසිය පනස් හතයිනේ හයසිය පනස් හතයි ඔන්න බලන්න එන්පීවි 1000න් 557ක් අඩු කරන් පස්සේ ඍණාගයක් එන්නේ 343ක් ඍණ ඔන්න මේ ඍණ මේකේ තේරුම දැනට තියෙනවට වඩා මේ ටිකේ බලපෑම කීයද 343ක් එන්පීවි ඍණ වෙන්න අඩු වෙන්න ධන උත්තරයක් කරන වැඩි වෙන්න ඕන මේ ටික දැම්මෙන් පස්සේ අපි නොසලකා හරිපු ටිකේ ශුද්ධ වර්තමාන අගයනේ බැලුවේ මේ ගලායම් ගලායම් වල අදාගේ ඒක තමයි ශුද්ධ වර්තමාන අගය කියන්නේ ඒකද කලින් බලලා තිබුණු වගේ කීයද සංශෝධනයට පෙර 600යි කියලා තමයි තිබුණේ නේ මෙන්න සංශෝධනයට පෙර ලියලා තියන් ශුද්ධ වර්තමාන අගය 600යි ඊට පස්සේ දැන් 343 මොන වෙනවද අඩු වෙන්න ඕන මේ ඇවිල්ලා සංශෝධිත ඊට පස්සේ යන නව ශුද්ධ වර්තමාන අගය කීයද 300 600න් 343ක් අඩු කරා 600න් 343ක් ගියාම 257යි 257ක් ධන ඔන්න නව NPV හොයන විදිය දැක්කද කලින් 600යි අලුත් දාපු නැති ටිකේ දාලා බැලුවා මේකේ මේක අඩු කරලා බැලුවා සංශෝධනයට පෙර මේ සංශෝධනයන්ගෙන් ආපු එක සංශෝධිත එක නව ශුද්ධ වර්තමානගේ 257. ඔන්න ඔය වගේ ගානක් આવුත් නිවැරදි කරන එක ඕක හොඳට වැදගත් අවස්ථාවක්. හරිද? හොඳට ලියන තියත්. කොබලන හරින්නම් අත උස්ස. හරි 2017ත් කරලා අපි නවත්තනවා. ඉතින් ටික රෑට කරන්නම්. රෑ 7:30ට නැවත ක්ලාස් එක මම කරනවා 7:30ට. එතකොට ඒකට සම්බන්ධ වෙන්න මේක ඉතින් ටික අපි කරමු. මේක තියෙන ඒකකවලින් නිෂ්පාදනය යට තියෙන එකක විකුණුම් මිල ඉතින් වැඩි කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ වියදම් දෙනෝ ප්‍රාථමික පිරිවැයයි පොදු කාර්ය වියදම් දෙනෝ ෂෙයත් එක්ක හැබැයි. ඉතින් අපි ගන්න ඕන ෂෙය ටික නැතුව වියදම් ටික.
ආකෘතියත් යාල දීලා. අර දැක්කද මම කියලා දෙනු ආකෘතිය දීලා තියෙන්නේ. විනාඩි 5ක් දෙන්නම් ටග් ගාලා හදා. හරි අපි බලමු. ඔයා හදන් යන්න. මේක ප්‍රින්ට් අවුට් එකක් අරන් අනිවාර්යයෙන්ම තියාගන්න. මේක MCQ ටිකක් දානවා. ඒකෙත් ප්‍රින්ට් අවුට් එකක් අරන් තියාගන්න.
බිින්දු එක දෙක තුන හතර පහ. කලා ඒම් ගලායාම් හරි ඊට පස්සේ ශුද්ධ මුදල් ප්‍රවාහ ඒක යටට මර වට්ටම් සාධක වැඩි කළේ ඒ ටිකක් දානවා එකක් දාගන්න බින්දුවේදී එතනනේ ශුද්ධ මුදල් ප්‍රවාහ ඊපස්සේ වට්ටම් සාධකයේ තියෙන 10%නේ 10% වට්ටම් සාධකය එක බින්දුවේ දශම නමයයි එක බින්දුවේ දශම අටයි තුන බින්දුවේ දශම හතයි පහ බින්දුවේ දශම හයයි අට බින්දුවේ දශම හයයි දෙක හරි ඒවත් යටටම දාලා ඊට පස්සේ තියෙනවා ශුද්ධ මුදල් ප්‍රවාහයේ වර්තමාන අගය සහ ශුද්ධ වර්තමාන අගය ඔය වගේ අපෙන් අහලානේ වැඩි කරලේ නගයන් ටික කොහොමද හරි ඔයාට ඔය ආකෘතිය තියෙනවා හරි මම මේ බෝඩ් එකේ නිකන් දැම්මේ හරි අපිට කියනවා පළවෙනි එක පිරව 1200ක් වුණ නවයන්ත්‍රයක් අත්පත් කර ගැනීමට සලකා බලන වෙන සල්ලි යනවා පළවෙනි අවුරුදු 1200ක් කෙලින්ම පිරිවැය ගැනුම් මිල නැත්තම් ගැනුම් පිරිවැය ගන්න ගිහපු පිරිවැය අන පිරිවැය දීලා තියෙන්නේ ඊට පස්සේ කියනෝ යන්ත්‍රයේ අපේක්ෂිත ඵලදායීත්ව කාලය වර්ෂ 5යි සුන්බුන් නගේ 200යි සුන්බුන් නගේ ඔයා දන්නෝ 5 වෙනි අවුරුද්දේ වට නැවත ආය කරගන්න පුළුවනි හරි ඊට පස්සේ යන්ත්‍රයේ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරනු ලබන අපේක්ෂිත නිෂ්පාදන ඒකක දීලා තියෙන්නේ ඒකක මිල නෙවෙයි ඒකක ඊට හිතෙන ඒකකයක විකුණුම් මිල. ඒකකයක් 2000යි පළවෙනි අවුරුද්ද ඒකක 500යි. ඒ කියන්නේ වැඩි කරලා බලන්න. විකුණුම් ආදායම සල්ලි ඒමක්නේ 1000යි. දෙවෙනි අවුරුද්දේ බලන්න වැඩි කරලා ඒත් ඒ ගානම තමයිනේ. 1000යි 1000යි. 4 සහ 5 අවුරුදු වල ඒකක ගාන 600ක් වෙනවා. එතකොට 1200ක් වෙනවා. 1200යි 1200 ඔන්න විකුණුම් ආදායම සල්ලි ගලා ගේමක් විදියට සලකනවා ඊට පස්සේ තියෙනවා ඒකකයක අපේක්ෂිත ප්‍රාථමික පිරිවැය 10යි ප්‍රාථමික පිරිවැය ඒ කියන්නේ ගලා යාමක් මෙන්න ලියන්න ප්‍රාථමික පිරිවැය කියන්නේ ඒකකයකට 1000 නම් ඒකක ගාණෙන් වැඩි කරන්න ඒකක පළවෙනි අවුරුද්දේ 500යි එහෙනම් 1000ව 500ක් ලක්ෂ 5යි කියන්නේ දහස් වලින් නම් 500ම තමයි දහස් වලින් ගත්තොත් ඔය තියෙන අගයම්ම තමයි එන්නේ 500යි 500යි 600යි 600යි ඔන්න ප්‍රාථමික පිරිය එකක ප්‍රාථමික පිරිය වැඩි කරා ඒක ගන්න. එතකොට ලක්ෂ 5යි කියන එක දහස් වලින් 500යි. වාර්ෂික නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අවුරුද්දක නිෂ්පාදන පොදු කාර්යය. ඒකත් මුදල් ගලා යාමක් නිෂ්පාදන පොදු කාර්යය. හැබැයි ළමයි ෂෙය ඇතුළුව 300යි. ෂෙයත් එක්ක 300. අපි ෂෙය ගන්නවද මේකට? නෑ. මෙතන ලාභෙ නෙවෙයි දීලා තියෙන්නේ. වියදම දීලා තියෙන්නේ. වියදම. අපි ෂෙය ගන්නවද? නෑ. අපි ওই ෂෙය ටික අයින් කරලා නේද මෙතන දාන්න ඕනේ. ආ? ෂෙය ටික නැතුවයි මෙතන අපි පෙන්වන්න ඕනේ. ওই ෂෙයත් එක්කනේ වියදම දීලා තියෙන්නේ. ෂෙය කියන වියදම අපි ගන්නේ නෑ. එහෙනම් ෂෙය කියන වියදම අයින් කරලා ඉතිරි ගාන බලමු. බලන්න ෂෙය කීයද කියලා. පිරිවැය 1200යි. සුන්බුන්නගේ 200යි. එතකොට ෂේ කළ හැකියගේ 1000යි. ජීව කාලය 5යි කියන්නේ වාර්ෂික ෂේ රුපියල් 200යි. 200යි. එතකොට 300යිලු නිෂ්පාදන පොදු කාර්ය. හැබැයි ෂේයත් එක්ක. එහෙනම් ෂේ ටික නැතුව පොදු කාර්ය වියදම වෙන්නේ. ෂේ කියන වියදමත් එක්ක. ඒ කියන්නේ මුදලින් ඒවනේ නැති වියදමුත් එක්ක තමයි ওই 300. එහෙනම් ඒ 200 ඇරලයි අපි ගන්න ඕනේ. එතකොට එන්නේ 100යි. ඔන්න දැක්කද? ඔයා හිතන්න එපා කලින් වගේ ෂෙය මුදල් ප්‍රවාහයක් බවට පත් කරන්න අඩු කරපු ෂෙය එකතු කරනවා කියලා. ඒ ලාභෙ මුදල් ප්‍රවාහයක් බවට පත් කරන්න. හරිද? ඒක කරේ හොඳට අහගන්න. කලින් ෂෙය එකතු කරේයි ලාභෙ මුදල් ප්‍රවාහයක් බවට පත් කරන්න. මෙතන දීලා තියෙන ෂෙය ටිකත් එක්ක වියදම. ඒ කියන්නේ ෂෙය ටික අයින් වෙන්න නේ ඕනනේ.
ෂේ ටික අයින් වෙන නම් තියෙන ෂේ ටික අයින් කරලා වියදම මුදලින් ගෙවපු වියදම විතරක් දැම්ම නම් ඇති මේ දීලා තියෙන වියදම කලින් දුන්නේ ලාභේ හරිද ලාභේ මුදල් ප්‍රවාහයක් කරන්න නම් අඩු කරපු ෂේ එකතු කරන්න වියදම එතකොට ෂේ නැති වියදම තමයි ඔන්න 100 ගාන ආවේ හරි අනුපාතයේ 100 දැයි ඔච්චරයි ඔගල පන්ස් එකතු කළා දැන් 600යි 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 සරි 700යි 700යි මේ 1200යි 1400යි 1200යි 1200යි 1000යි 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 පළවෙනි අවුරුද්ද යනවා 1200යි වරහන් ශුද්ධ මුදල් ප්‍රවාහ කියන්නේ ගලායම් වලින් ගලායම් අඩු කරලා 1000න් 600ක් 400යි 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 1200න් 700ක් 500යි 1400න් 700ක් 700යි දැන් වැඩි කරලා දාන ළමයි දැන් කෙලිම වැඩි කරලා උත්තර ටික ගන්න හරි 1201න් වැඩි කරාම 1200 යට රූලෙම ලියන්න 1200 වරහන් ඊට පස්සේ වැඩි කරලා 400.9 එකෙන් 364යි